அது පෙවර ව පෙත් සම් සලකා බැලීමම දෙවන දිනටත් ආරභහූ අවස්ථාවේ, වෞත්‍රකාර ධමක පෙර රමහதாාවෙනෙන් පෙනිසිට, ජනධතිවති නිතිද්ඥ रोමේෂ්ද සිල්වා මහතා අධකරණය හමුුවේ කරුණු දැක්ුවා. පෙත් සම්කරුවන්ඉල්ලා සිරිට සහනය ප්‍රධානකිරීමට අධිකරණයට බලයක් නොමති බවයි. ඔහු මෙහිදී සඳහන් කේ. තම සේවාදායිකත් ැටත් ාලිමෙන්තු න්ත්‍රීවරයු ලෙස පත්කො ඇහෙයින් ඔහුට පාර්ලිමෙන්තුව අසුන් ගැීමට හෝ චන්දි ප්‍රකාශකිරීමට සදුසුකම්තිබේදැයි තිරණකිරීම බලය ඇතේ කතානායකවරයාට පමනක් බවද, ්‍රමේෂ්ද සිල්වා මහතාපෙන් වාදදුන්න. එහිද වදුරටත් අධකරන හමුවේ කරු දැකු ඒ මහතා මහමඇතිවරනයකද ජනතාව මුලින් වච්චන්ද්‍ය පවිච්ච කරන්නේ පක්ෂයකට මස. එහි අපේක්ෂකින්ට ෝන බවද සඳහන් කල ජනතිපති නීති්නවරයා ජාතික ලැස්තුව ඇතිවන පුරප් පාඩු සඳහා සුදුසු පුද්ගලිකු පත්කිරීම අිමතය පක්ෂයක මහලෙකම්වරයා සතු බවද පෙන් වාදන්. එහයි ඒ ියෝගේ ලක් ල නොහැකි යි ේ් දවා මහතා වදරටත් ප්‍රශ කලේ. දුජනක්ත් පරමුණේ මහලෙකම් සාගරකාරීව ස මහතාාව වෙනුවෙන් පෙනිසිට ජනනාධපති නීතිීතඥ ගමිනි මාරපන බහතා කරුණු දක්කමින් කියයාසිරේ ජාතක ෑැස්තු න්ත්‍ර ොරයක් පුරපාඩුවන අවස්ථාවට, ඊට සුදුසු පුද්ගලි කුපත්කිරීම අභිමතය පක්ෂයක මහලකම්වරයා සතු බවයි. මෙම කරුණු සලකාැලීමෙන්ට අනතුරුව ්‍රපපුද්ගල විනිසු මඩුන්ලේ සභහපති ිනිසුරු ප්‍රියන්ත ජැවර්තන මහතා අ ්‍යනිේදන කේ අදාල පපත් සම් සයල්ල ත්‍රපුදග විනිසු මටුන් බහත වනිසුරුන් එක ගත්වේ මත විභාගගේ සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂපකිරීමට තේරණී කළ බවයි. විකල්ප ප්‍රතිපත්තික ඉන්ද්‍රී විදධයික අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍ය ෝති සරමන බුත්තු, මාතිවේදනි, රෝල් රේමන්, ්‍යපාරිික චන්ද්‍රජයරත්න ඇතළු කිරිසක්, මෙම පෙත්සම් පහ ගොුණු කරතිබුණ.